වත්තල ප්‍රදේශයේ පදිංචි 47 වැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාගෝ ගබඩාවෙන් නීති විරෝධී ආකාරයට ඉන්දියාවේ සිට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා විසින් තමන් රේගු ගාස්තු ගෙවූ බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාගෝ ගබඩාව වෙත ඉදිරිපත් කිරීමේ අනතුරුව අදාළ භාණ්ඩ මුදාහැරීමක් සිදු කර තිබුණා. කෙසේ වෙතත් මෙය ව්‍යාජ ලිපි ලේඛන බවට එම සමාගමේ නිලධාරීන් නඳුනා ගැනීමේ අනතුරුව පසුගිය ජනවාරි 19 වෙනි දින මීගමුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ පැමිණිල්ල සිදු කිරීමේ අනතුරුවයි මේ විමර්ශනය ආරම්භ කරනු ලැබුවේ. ඊ අත්අඩංගුවටගත් මේ සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකාරණයේ ඉදිරිපත් කිරීමේ අනතුරුව ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකාරණය නියෝග කර තිබෙනවා. මේ ආකාරයට විදේශීය රටවලින් ගෙන්වන යම් යම් භාණ්ඩ ව්‍යාජ ලේඛන ඒ වගේම ව්‍යාජ සහතික උපයෝග කරගෙන ලබා ගැනීම ප්‍රති අපනයනය කිරීම පිළිබඳව යම් යම් ජාවාරම් කරුවා නිරත වී සිටින බවට වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් විමර්ශනය කර මේ රාජ්‍යයට ලැබෙන ආදායම් අහිමි කරන මේ පුද්ගලින් එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා පොලිසියත් කටයුතු කරනු ලබනවා. Breaking.lk.